ඒ ප්‍රතිසංකම හරියට කන්න තියෙනවා. ඒ වගේම මම කියන්නට කැමති දීර්ඝ කාර්යයන් ඉස්සේ අවුරුදු පන්දාන්නේ සාර්ථක වෙන්න අපි ප්‍රධාන කාර්යවල කොට නැගිලා මේ අතුපුරා අදිටම වහේ අල්ලලා තිබුණේ කයිල්කට ඒ කයිල්කට පහුගිය වතන ගණනාවකම ඉරලා ගැලවිලා නැත්නම් ඒ වැඩිත් නිසා අපේ නවත්තන තියෙන සීබී එකේ වාහන විදුලි තුනක් නැත්නම් හතර පොදුවේ කලින් යනවා කියලා. ඒවට ප්‍රකටපාටි ඉන්ෂුරන්ස් එකක් නැහැ. අපේ ගොඩනැගිලි තියෙන ඉන්ෂුරන්ස් එකම අපි දරුවා ඉවරද කියවන්න ඒකට පුළුවන් ඒවා අපිට ගෙවන්න බෑ ඉන්ෂුරන්ස් කවරේ ඉන්න. අනිත් කෙනෙක් ගන්න පොදුවේ ඉස්සරහට දෙන්නේ නැහැ. ඒකෝ අපිට සිද්ධ වුණා අපේ සාමාජික අරමුදල් වලින් ඒ අයට විශ්වෙන් දාලා දෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒක විතරක් නෙවෙයි මගෙන් කීපට ගැහුවා. ඔය විශ්වෙන් එකක් නෝ කොහොමද මලට හදලා දෙන්න පුළුවන්. ඔය ෆයිල් එක තියෙන කාමියාරි ඔළුවක් මත ගන්නවා. ඒ වෙන ජීවිත ආමියට මේ පවුල් වල වෙන ආවාගෙන ඔගොල්ලෝ මන් දෙන වන්දිය කියලා. ඉතම සංවේදී සත්‍යය. ඒ නිසා අපි ඉතම විධිමත් ලෙස ඒ ගොඩනැගිල්ලේ ඒ දින මේ විධිමත් ලෙස විශ්ව පිළිගම් කාර්යාලයේ රෙජිස්ටර් කොන්සල්ටරුවන්ගේ ඉඳගෙන කරනවා. ඒ ඉතින් අපි වෙනවා පුදුසු කෙනෙක් හොරගෙන ඒකට මාර්ගිලා අපි වහුවේ මාස දෙක තුන ඇතුළත මම කියන්නේ මාර්තු මාසේ වෙනකොට මම මතක විදිහට අවසන් කරා. ඒ කයකට සම්පූර්ණයෙන් අයින් කරා. අයින් කරන නැවත සාර්ථක කරනවා වෝට් බොක් කරන මේ සිද්ධාන ඒක ඉවර කරන්න තියෙනවා. ඒගොල්ලෝ අපිට නැගෙන නැගෙන වාරේ කියනවා කොතුමාන බොහොම කුණ්‍ය කර්මයක් කරගන්න. මොකද මේකේ ජීවිත හානියක් හෝ සම්පූර්ණ අකර්මණයක් වෙන්න තිබ්බ අවස්ථාව මේක තුලින් නැතිකලා තියෙනවා කියන්නේ. ඒ අපි කාගේ තුල තමයි අර මේ කිව්ව විදිහට අංගම දෙවියන් වරණකම නඩුව ඒකේ නඩුව අරිණත නියෝගයක් අනුව මේ ඒ සම්මනේ ඒ මුදල ගෙවලා ඉවර කරලා තියෙන්නේ. අනිත් කාරණා ගැන අපි සිද්ධාන්ත ප්‍රධානය සහ මේ කටයුතු කියන්න අපි ඉතාමත් ඉගෙනින් ඒ අවශ්‍ය සියලුම දේවල් ගැන අපි කරන්න අවසන් කරන්න. ඉතිරි වර්ගයේදී වෛද්‍ය ප්‍රධාන 85 ක් ඇටයකට 10 රුපියල් 9 ක් 70 ක් 80 ක් 90 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 ක් 90
මේ මොලේ ආයතනවල වර්තමාන
ඕපිසිය පැනලා තියෙනවා. ඕපිසිය තියෙනවා මඩුම් වාදයේ 10%කවත් ස්ථාවර වස්තමගේ පවත්වා ගැනීම තමයි ස්ථාවර ආයතනවලට පත් වෙන්නේ. ඒ මොහොත අපි කෝටි 10ක් අපි ගාව ඉතිර වස්තම මේක තියාගන්න වෙනවා. ඕන වෙලාවක ජනිතව අවශ්‍යතාවයක් වුණා මුලින් ප්‍රතිපූර්ණ කිරීම සඳහා ඒක තමයි කවුරු හරි කියන මේ කෝටි 10ක් ගන්න දෙන්න නම් කියලා ඒව වෙන්නේ නැහැ. ඔබතුමා පඩිගත නම් වාර්ෂික පිරුණාම ඉතිපස්සෙන් නැද ඉතිපස්සෙන් නම් ඔය පේන දෙන හරණය ඔක්කොම මනුස්සු කෙනෙක් වල්පනේ කරන නම් හරියට බඩු අරගෙන ඒ මරණ යන්නේ ඒ මුදල් තියෙන්නේ තවත් කෙනෙකු ජීවත් වෙන්න. අපි කලමනා කරන්න නැතුව වුණොත් අපිට ඔය වගේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම බැරි අය තමයි ඔය ලොකු ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. එක එක කරගෙන යනකොට ගිහිල්ලා ගියාම තවත් ඉවර කරන්න පුළුවන්. තවත් දෙකින් ඉවර කරන්න පුළුවන්. එහෙම කරන්න හැකියාව හරියට වැඩ කරන ආයතනයකට කලමනා කරන අවධියකට හැකියාවක් නැහැ. ඒ නිසා අපි මූල්‍ය පාලනය ඇති කරලා ඒ මූල්‍ය පාලනය නම් කිරීම අරගෙන ඒ සීමාවෙන් දැන් බොහෝ සාමාන්‍ය කතර පස්සෙන් අපි ටිකෙන් ටික විනාශ කරලා දැන් සම්පූර්ණයෙන්ම වගේ අපි විනාශ කරන්න තියෙන්නේ සාමාන්‍ය කතර විචාර අපේ මූල්‍ය අධ්‍යයනය කරලා ටිකෙන් ටික තමයි අපි ඒවා නිදාගන්න. දැන් අපි සම්පූර්ණයෙන්ම අපි ඒවා බොහෝ දුරට අපි නිදාගන්න කරලා කියලා සාමාන්‍ය ගැන දැන් ණය මුදල් අපාගේ ඉන්නේ ඒකදු අපහසුතාවයක් ඇති නොවන විදිහට අපි වාතාවරණය අපි ගන්න තියෙනවා. මේ සංක්ෂිප්ත අදහසක් තමයි මම ඔබතුමාට මේ කාලය තුළ ඉදිරිපත් කරේ. මූල්‍ය වටිනාකම මූල්‍ය වටිනාකම පිළිබඳව මම කියන්නම් අවශ්‍ය වුණා. අපේ වටිනාකම දැන් කෝටි 100 ඉක්මවාගේ ආයතනයක් බවට සාධාරණ සාමාජික බවට ඔබතුමාට පත් වෙලා තියෙනවා. 2014 වගේ පහළේ තිබුණේ කෝටි 39යි දැන් කෝටි 100ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. කොහොමද කියන්නේ? සභාපතිතුමා ඉදිරිපත් කළ මේ කාර්යාවේ ඉතිපත් වෙන විදිහේ අමිනේකෝල් ආයතනයේ තියෙන කාර්යය ජනකාර්යාලයේ ගොඩනැගිලි අලුත් කෙනෙක් හරියට ලොයි කියනවා. මේක සම්බන්ධයෙන් ඇත්තම මේක මොකද කාර්යයක්ද? අපි දෙන්නා කාර්යයක් කිව්වේ අපි උත්සාහ කරන කාර්යයක්. හැබැයි ඒකම සඳහන් කළා. මේක බොහොම පැහැදිලිවයි තා ඉදිරිපත් කියတဲ့ දලයි. අනේ කාර්යය අපි පරිශීලනය කරනවා. මොකද මේක ප්‍රසම්පාදන කටයුතු ඉදිරිපත් සිද්ධුුනේ නැහැ. ඒ හේතුව මා කියන්නේ මම ප්‍රසම්පාදක කමිටුවේ සාමාජිකයෙක් ඒකයි. විද්‍යාලයේ මාතෘකාවේ කමිටු සභාවට වැඩ. අපි දෙන්නාටම එක්කත් දෙන්න සිදුනා ප්‍රසම්පාදක කමිටුවේ මේකට යොදවන වැඩිම පිටනම වෙනවා. එනිසා අප ප්‍රතික්ෂේප කරනවා ප්‍රසම්පාදක කමිටු විද්‍යාල විද්‍යාවේ සිදුනා කියන කාර්යය. අදත්තුමනි මේ මම හිතන්නේ ඉතාලම සුදුසුකම වචන දෙකක් අපේ ෆ්‍රැන්සිස්කෝ සභාවතුමා ප්‍රකාශ කළා. මම දෙකක් විතර කියන්නම් පස්සේ කතා කරනවා. ඇත්ත වශයෙන්ම එතුමා මේ ගොඩනැගිලි ගැන කැරේහැරදී මාත්‍යා කිව්වා වගේ ඒක නිසා අමාත්‍යාන්තයේ විදිහේ මේක විමසලා දැක්කලා මම ගියේ දැනගන්න ඒ වාතාවරණ මංගලාවේ ඉඳලා ඒක තමයි ඉස්සත් කළේ කියලා මිලියන 8.5 ඊයෝදේ අපේලා කියනවලු 13000 ගානක් ඇතුලේ ඉතින්. හැබැයි ඉන්නේ 12000 වන්දි කියයි අපි. හැබැයි ඒක මෙහෙම මෙහෙම කරියෝ. සමාජිකු 3000 ගන්නවා. අද තියෙන පරිසරතාවය අනුව ඇත්ත. ඒක අපි ඉල්ලන්නේ. නමුත් සත්‍යය කියන්නේ ඔය කියන ධර්මාවේ නෙමෙයි. ගිය දුරි වලින් ගයිදල් තමයි ගුරුවාදලා නෝන් උග්‍රයති සාරුන්නේ. ඒක නැහැ කියන්නේ නැහැ ඒක තාම තිබුණේ. අනිත්ක තේන අරුවයි කාලයක්ම ගෙන්නේ ලෝන් එකේ. ඒ අනිත් එක. ඒ වගේ කිසිදී මේ ගමන යොදලා ගන්න දෙයක්. මේ දුක සබාවක් වුණා කියනවා. ලක්ෂ ගානේ දුකවත් සාධකවල ලක්ෂාය කියනවා. ඒක ලක්ෂ බරක් දාගන්නේ මුතිය කවුරුත් දුන්නේ කිසිම අනුමැතියක් මාත බලෙන් නැතුව. පුජ්‍යලික නැහැ කියලා. මේක කියනවා ඒක. 111ක් කියනවා කියලා කියනවා. දැන් යෝජනා කරන තියෙන දෙලක් තමයි තවදාන්නේ. එතකොට කෝටි කෝටියක් නිකන් ඉතර බලන්න 1000ක් අපේ දොළොස්දාහ සංඛ්‍යාවේ 1000ක් දෙලක් තමයි තවදාන්නේ නැතුව සංගමිතු වෙන්නේ නැහැ. ඒ වගේ මම මගේ නිරෝජනා කිව්වත් එතකොට මම අනිත් ඒවා ගැන කියන්නම් මේ සභාව කරනවා මේ වේදලා කතාවත් දීලා වගේ කියන්නේ
ශිවදනාගේ අවසරයි මම ඉන්දික ප්‍රේමරත්න ගුණලා මහත්මයාගේ අධ්‍යක්ෂක කෙනෙක් ලෙස කටයුතු කරනවා. මම සහ මගේ ඉන්න ස්ථාපක තමයි සඳේ මෙහෙවන්නේ. මගේ තමයි දැන් ලීලාපංචයෙන් කටයුතු කරගෙන යන අතරේ අපිට පොඩි ප්‍රශ්නයක් ගොනක් වාර්තා වුණා. එකක් තමයි බලන්න වෙනුම්ප කන්න වෙදිව සියාමෙන් කියලා කියනවා මම කියන්නේ කෙනෙක් දෙන්නේ. ඒ කියන්නේ ෆොටෝ කොපි එකට අපි දැනගන්න ඉන්ෆෙක්ෂන් දුන්නත් එකක් එහෙම වෙලා තියෙනවා. මම කියන්නේ සභාවට ඇතුළත් කිරීමට අයිතිකාරය කියලා කරුණු වෙනුම් කරන්නේ සභාවට ඇතුළත් කිරීම මම කියන්නේ සභාවෙන් කියන්නේ ගන්න කිසිම වළංගු ජාතික අඳුරපතක් ඊට පස්සේ රියදුම් බලපත්‍රයක් වළංගු විදේශ ගමන් බලපත්‍රයක් නැති කිසිම කෙනෙකුට මම කවුරුද පාලිත කරන්න බැලපෙන පිට ඉදු කරන්නේ ඒක දැන් එකෙන් දෙවි කැවිලා ඉන්නවා නම් ඒගොල්ලන්ට අදාළයි ඉතිරි කන්නේ අපි දැනුවත් කරන කොහොමද මේක අතුලත් කරගන්නේ ඒ ඉන්න නැවතත් කියනවා වළංගු විදේශ ගමන් බලපත්‍රයක් රියදුම් බලපත්‍රයක් වළංගු රියදුම් බලපත්‍රයක් සහ ජාතික රියදුම් බලපත්‍රයක් කිසිම කෙනෙකුට සම්බන්ධය පාලිතා කිරීමට අදාළ සම්බන්ධක අමාත්‍යින් විකුණ කරන්නේ නැහැ ඒක තමයි ඉස්සන ගැනම තමයි බලන්න ඔස්තරයි මම සාදර විදියවර්තන මේ කාරණාව කියන්න නෙමෙයි හිතියේ නමුත් කියන්න සිද්ධ වෙනවා දැන් සභාපතිතුමා අපේ ප්‍රධාන කාර්යාලයේ අලුත් ක්‍රියාවලියක් ගැන කිව්වා ඒ අලුත් ක්‍රියාවලිය තුමාද ප්‍රකාශ කරලා ප්‍රසම්පාදක ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා ආයතනයක් තෝරගත්ත මේ කතන්දර ගොඩක් කිව්වා එතකොට මෙන්න මේ කාරණා එසේම මෙම ක්‍රියාවලිය සඳහා ආසන කුමකේ ලබා ගැනීමට සහ මෙය අභිෂේන කටයුතු සඳහා ආයතනය තෝරා ගැනීම සඳහා සිදු ප්‍රථම පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකළහට සභාපතිවරයාගේ උද්දලික තීරණය මත ඔහු සේවය කරන මෙහෙන්දෝර දෙපාර්තමේන්තුවේ සේවයද නැතකදී පදවාගෙන ඇති නවක නිලධාරියෙකු යොදා ගන්නා ධර්ම ඒ සම්බන්ධයෙන් හිටපු ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් පළකල අදහස 2021 12/15 ගැළපී කමිටු වාර්තාවේ සඳහන් වන ඇත මේ ලියනම උදාවාමියන්ගේ නියම නියමන මේ කෙවල කියන්නේ ඒ.එම්. රෝහණ කුමාර අධිකාරී හිටපු ගණකාධිකාරී රජී නිලධාරියන්ගේ යහපාදක සමගමය. ලක්ෂ 70ක් ගණන් දෙනවා මේ සිද්ධ වෙන්නේ. එතකොට හිටපු ගණකාධිකාරීවරයා මේ ලියවිල්ලෙන් ප්‍රකාශ කරනවා මේකට කිසිදු ප්‍රසම්පාදක ක්‍රියාවලියක් වෙලා නැහැ තෝරගෙන නැහැ. එතකොට බුදුරමහාමියන්ගේ අපේ නියෝජිත කුමියගේ ඉතිහාස හේමන්තයන්ගේ කියන යම් වදනක් අදාළව ඇති. ඒ නිසා කරුණාකර මේක විතර විතරම ඔබතුමා මොකද ප්‍රසම්පාදක ක්‍රියාවලිය වෙනස් නැහැ. මේකට ඇත්තමීන්දු ගැදවීමක් වෙනස් නැහැ. මේක ඔබතුමාගේ විමනාවේ කළා යන්න ප්‍රකාශය මෙන්න මේ විදිහට. දැන් දිනන බුදුරමහාමියන්ගේ. ඒ නිසා කරුණාකර මේ ගැන තීන්දුවක් ගන්න ඔව් මේ ඒ කියන කීනවා නම් කොටමෙදීල සඳහා මූලික වශයෙන් හැසිරෙන්න සකස් කරලා තිබුණා. එතකොට හැසිරෙන්න සකස් කිරීම සඳහා කිසිම දවසක සම්පන්න ක්‍රියාවලියක් මෙයාගේ තුළ ඉතිපල්ලා තියෙන බව මම දැනගෙන හිටියේ නැහැ. එහෙම කෙරෙන්නේ නැහැ. අපි කියේ නම් මම ක්‍රියාවලිය පොත්පත් කරුවන්ගේ ආර්යාලයේදී සම්පාදන කටයුතු සඳහා ඉඳගෙන ඉවර තිබුණා. ඒ අනුව මේ මූලික සම්පාදන කටයුතු සඳහා ප්‍රසම්පාදන කමිටුව පත් කරලා විද්‍යාන මහත්මයා තමයි සභාපතිවරයාගේ වීදියේ එතකොට කැටගරි විභාගයෙන් සා අනුමුණයි කියලා. නමුත් ප්‍රසම්පාදන කමිටුව මේ දිනේ රැස්වලා තිබුණේ නැහැ. නමුත් මේ දිනේ තමයි කීකකන මාසේ මේ ප්‍රධාන කාර්යමාර්ග කරන කමිටුව රැස්වලා. නමුත් ඔවුන්ට ආර්යයන්ගේ දැනුම් දීපුවා කියලා ඒ අතරතුර ප්‍රසම්පාදන කමිටුව රැස්වීම සඳහා ඔවුන්ට හැකියාවක් වෙනවක් නැති බව. නමුත් ප්‍රසම්පාදන කමිටුව තීරණයක් ක්‍රියාත්මක කරන්න මහසභා කළමනාකරණ කමිටුව හැදෙන්න ඕනේ. කළමනා කමිටුවෙන් තමයි අවසන් තීරණයක් ගන්න. එතකොට ඊළඟ මාසයේ අවසානයේ පැවතිච්ච කළමනාකරණ ඒ මාසයේ ඉඳ කළමනාකරණ කමිටුවට ඉදිරිපත් වෙච්ච විඳ ගන්න කියන්නේ ඉදිරිපත් කරා. එතකොට සම්පූර්ණ කළමනාකරණ කමිටුව විසින් ඒ දින ගණන් කියලා සාකච්ඡා කරන්න තමයි පොන්තර කරුවා තෝරාගන්න ලැබුණේ. එතකොට මේ තෝරා ගැනීම සම්බන්ධයෙන් කළමනාකරණ කමිටුව විසින් ඉතා සංසිද්ධ වෙමින් ඉන්නේ. ඒක තමයි ඊර්වස්සේ ඒ මිල ගණන් අනුව අපි ඒ තෝරාගත්ත පොදුසම් කරුවාට
වැඩි බාර දුන්නා. වරණය කරගෙන යනකොට කල්මනා කරන කමිටු ඉන්න පොයින්ට් එක අපට අවබෝධ වුණා යම් යම් විදිහ අනුපාඩු තවත් ඉදිරියෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් එතකොට මේ කාරණාව ඒවා කියලා අපි ඉගෙනුම් ඉගෙනගන්න දෙවුවා ඒක උසස් කරුවා. එතෙන්දී අපි අතරම හදගත්තේ දීර්ඝාරක වුණගේ දෙපාර්තමේන්තු වලදී ඉදිරිපත්ලා කියන මිලකනම් 2023 වව පාදක. එතකොට මේකදී මේ කොන්ත්‍රාත් කරු ප්‍රතික්ෂේප කරා සමාන මිලකනම් මේවත් අපිට වැඩ කරන්න බැහැ මේ කොන්ත්‍රාත් කරුවන් එක නෙමෙයි කියලා. නමුත් අපි ඕක පැහැදිලි කරා බෑන මේක මිලකෙන්නේ ඇඳීමක් කරන්නේ නැහැ. ඔබ කවිනා ඔබටම තමයි මේක දෙන්න වෙන්නේ. ඒ නිසා මේ අපට මෙතනින් යන අමාරු මේ රජය අනුමත කියලා නම් ගන්න බැහැ. ඒ අනුව ඒ ඇදීම් කමිටුවල් ඉදිරියේ ඔහු එතන වුණා අපේ ඒ දිවිසාරයේ තියෙන විදකනන වලට ඉදිරිපත් කරා. ඒ අනුව ලංග 18ක පරිපූර්ණ ඇත්තමෙන්වා ඊළඟ මාසෙින් හෝ සාමාන්‍යයෙන් කල්පනා කරන කමිටු ඉදිරිපත් කළා කල්පනා කමිටු මම වැඩ කරලා. ඒ අනුව තමයි මේ සමස්ත වැඩ පිළිවෙල කරගෙන ගියේ. ඒතකොට ඒකේදී අර ගණිතයේ පිළිවෙල කියන අපි කලින් ඒවා කාලා තිබුණේ එහෙම නැමුතුනොත් පසු ආපහු අතට ඇවිල්ලා ඉතිරි ගතිය කරනවා. ඒවට තමයි ඉදිරිපත් කරන්නේ. ඒ ඒක නිසා තමයි ඔය මිලගණන් වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අන්තිමේ මේ මිලගණන් වැඩි වීම පිළිබඳව නැවත ඔවුන් සමග ඉදිරි සාකච්ඡා කරනවා. ඉදිරි සාකච්ඡා කරන පස්සේ ඔවුන් මුලික වශයෙන් අපිට කියන විදිහට වෙලාද බා මුළු පිළිමයි හයිදම පාග වටනම් දෙන්නේ. නවත් අපි ඔවුන් එක සාකච්ඡා කරාම ඔවුන් එකම උන අවධානය වශයෙන් ලක්ෂණ ඊට අමතරව ලක්ෂණ අතරක වර්තමාන දෙන්නේ. ඒක මුළු පිටින් කුටිය කලක හතර සහ අර එකයි සම්පහ අඩු කරන තමයි අපි ඔවුන්ගේ ලක්ෂණ 66 ගන්න. 66 ගන්න කියනවා අන්තර කියනවා ගලවාගෙන කියනවා. නැත්නම් හැමෝම අංගවලදී මේ කියන්න මගේ පෞද්ගලික උමනාවට කරපු දේවල් නෙවෙයි. කල්පනා කරන අනුකම්පාවක සාකච්ඡා කරන්න ගියේ පෞද්ගලික අර්ථය අනුව මේ වෙලේ දෙවීම සඳහා උපදම් ප්‍රමාණයෙන් ප්‍රමාණයෙන් ඕම කවුරු කරන විවරණ ඉහළ යනවා. ඒතකොට මේ විදිහටම කවුරුත් කියලා යන්න පුළුවන්. එහෙම අපිට පුළුවන් මේ වෙලේ එකක් ගන්න. නමුත් අර ජීවිතයෙන් සා අපිට වෙලා තිබුණ මේ බලපෑම් නිසා අරකයන් නිසා මොකද ඉස්සයි කොහොමද කලේ ඉන්නේ ඉස්සාවය අපි හිතපු නිසා තමයි අල්මනා කරන කමිටු ඕම මේ තීරණය ගත්තේ. එහෙම නැතුව මේකේ අයලා ගන්න වෙනවා හෝ වෙන කටයුත්තක් සිදු වෙලා නැහැ. ඒ වගේම කාර්ය මාර්ගය විසින් දෙවිල් මාර්ගය මතක කරලා මුදල් අමාත්‍යාංශයේ කමිටු උඩ මේක ඉදිරිපත් කරන්න දෙනවා කියලා. ඒක ඇයි? අර ඒ මුදල් අමාත්‍යාංශය අතර කමිටු නිර්දේශ කරපු වාර්තාව අපිට ලැබිලා තියෙනවා. ඒක නම් ඔය වයිසාවල් දෙනවා ඉදිරිපත් කරපු කරනවා නෝ නිර්දේශයක් නම් එහෙම හොයාගන්න බව ඒ වාර්තාවේ නැහැ. ඒක දෙකන් තුනේ තමයි ඒ වාර්තාව දැන් තියෙනවා. ඒතකොට මේ කමිටුවේ දෙවිල් මාර්ගය දිහා දුරුතිම මාර්ගය තමන් මාර්ගය කියලා වහන්නාගේ නියෝජිත මහතෝ ආජන්ත මහතේ කියලා. ඒ තමතව වහන්නාගේ පතරු නියෝජිත කුමරි කියලා. ඒතර ආර්ථිකයේ කමිටුවේ තමයි ඒක නිකුත් කරලා තියෙන එකම කුමාරයේ අපදී මේ වාර්තාවේ අවසන් වාර්තාව අපට ලැබිලා තියෙනවා. ඕක තමයි අර්ථය තත්ත්වයේ කොහොමද බලන්නේ කියන එක නේද? මට පැහැදිලිව කියනකොට මම මේකේ වැඩ කරන්න වෙන්නේ ඔබතුමාගේ අවස්ථාවය සඳහා. එහෙම නැත්නම් මේකෙන් ආදායම් මාර්ගයක් හොයා ගැනීම සඳහා මේකට අපි හෙඩින් දෙන්නේ. මේ මම හිතන්නේ ඔයාලා ඒක විස්තර කරන විස්තර මට ගන්න කියන්නේ මගේ වැඩ ප්‍රශ්නය රෝගමයි. මට කටයුතු කරන්න ඉස්සරලා ඉන්නේ කියන්නම කියලා දෙන්නේ. ලක්ෂාන්තරයක් එක්කම තමයි මුල් ලක්ෂණය කියන්නේ. ඕනෑම එකක අපි ගියා ගන්න කියලා අපි දන්නවා යම් කිසි අනුපාඩු සිදු වෙලා ඒ වැයට වඩා වැඩි වැඩක් කරනවා. මම දෙවිලි වැය අපි 7000කට විතර කල්පනා කරන කමිටු දීපත් කරන අනුමත කරගන්න පස්සේ ඕන ලිඛිතව ඒවා කටයුතු දරුම් දීලා තමයි එකතරා ඒ අනුව තමයි මේ අවසානයේ මේ කටයුත්ත අවසන් වශයෙන් සිද්ධ කරන්නේ. ඕක තමයි කරා කරන්නේ. ඒවා ආධාර වන්නේ කටයුතු කරන්නේ. සංගමයේ ලේකම් හා ගණන් අධිකාරී අධිකාරී මහත්තයා ඉල්ලා ඉන්න නියමිත ඉදිරිපත් කරලා ඉදිරියට කටයුතු කරන්න ඕනේ කියලා ඔයගලට බලන්න පුළුවන්. එතකොට එයා මාසික දැනුම් දීමක් නැතුව ප්‍රතිචාර ඉගෙනගෙන කලේවා දිනුම අවසානයේ උඩ එයාට හදිසියේ ඉදිරියට කටයුතු කරන්න ඕනේ කියලා දැහැපත්ව කරන ඉදිරිමිට අමිතුවට මමයි රෙකමෙන්ඩ් කරලා එයාට මාසෙක 20 මාස ලැබුත ගෙවලා එයා නයාවන් කියනවා නම් හතරේ විතර සාමාන්‍ය කෝපේ මුදලෙ ඒකත් ගෙවලා එයා දුව රට යන්න නැතුව එයාගේ අයියා ඩොක්ටර් කෙනෙක් ඔක්කොම ගෙවනවා කියලා ඉන්න අවස්ථාවේදී දුව දුන්නා. නමුත් එයා දුව දීලා එදා ඉන්න හැටට ආවෙත් ඉතින් ඒක මේ වගේ විදිහට අනිත්තර දවස් දෙකක් ආවා. නැහැ කියන්නේ මේ එතනට ගිහිල්ලා දැන් ජොබ් එකක් කරනවා. නියු කීපයක් එයාට මම ලැබුවා. ඔය මේකනේ නයිට් වන්නේ කියලා. නයි මුදල හැමදාම තමයි ගෙවලා නැහැ. නයි ගෙවන්නේ කියලා ආපු දීපල තමයි එයා අර මම දැන්
ومن ثم
වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරා අපි හිතපු